සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන, ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත්, එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත්, නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්ඩත්, අවසානි ප්‍රාර්ථනා කරන බෝධීන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා මේ සංසාරෙන් එතර යෑමේ බලාපොරොත්තුව තැතුවයි. ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනාව මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සඳහන් වන භාග්‍යතුන් වහන්සේගේම ශ්‍රීමුඛ දේශනාවක් වෙන උතුම් ගාථා රත්නයක්. න අන්තලිකේන සමුද්ද මජ්ජේ න පබ්බතානං විවර අවිස්ස න විජ්ජතිසෝ ජගති පදේසෝ යත්තට්ඨිතෝ මුංචෙය්‍ය පාපකම්මං. අපේ භාග්‍යතුන් වහන්සේ මේ උතුම් ගාථාරත්නය දේශනා කොට වදාළි භික්‍ෂූන් වහන්සල පිරිසක් අරමුණු කරගෙන. අකුසලය තමන් යම්සේ කළාද, ඒ කළ කළ හැටියට අකුසලයේ විපාක දෙන බව මේ ගාථාරත්නය සරල අදහසක් හැටියට සිහිපත් කරන්න පුළුවන්. අපේ භාග්‍යතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලෙ මේ ගාථාරත්නය දේශනා කොට වදාළි. භික්‍ෂූන් වහන්සේලා අරමුණු කරගෙන මොනවාගේ කාරණාවක් නිසාද කියන එක සම්බන්ධයෙන් අපි ටිකක් සාකච්ඡා කරමු. නිධහන කතාව හැටියට බුදුරජාණන් වහන්සේ දැක බලා ගන්ඩ නොයෙක් නොයෙක් ප්‍රදේශවලින් සැදැහැවත් ගිහි ජනතාව පැමිණෙනවා වගේම පිනතරේ භික්‍ෂූන් වහන්සේලත් වැඩම කරනවා. නානා ප්‍රදේශවලින් වැඩම කරන භික්‍ෂූන් වහන්සේලා අතර එක භික්‍ෂූන් වහන්සේල කණ්ඩායම පාගමනින්ම වැඩිය බුදුරජාණන් වහන්සේ වැඳ ගන්ඩ. ඉතින් දවස් ගානක් වඩිනෝ එහෙම වැඩම කරනකොට යම් තැනක විවේක ගන්නවා, රාත්‍රී ගත කරනවා. පහුවදා එළි වුණහම සුදුසු වෙලාවේ පිණ්ඩපාති වඩිනවා, දානේ වළඳලා අවසාන වෙලා තමයි මේ ගමන ආරම්භ කරන්නේ. කල් වේලාසනින් නැවත නවතනක් හොයා ගන්නවා, එතන විවේක ගන්නවා. පහුවදා උදේට පිඬුසිඟා වඩිනවා, කවුරු හරි ළඟට දානි ගෙනල්ල පිළිගැන්නුත් එහෙම වළඳනවා. නැවතත් දහවල් දානින් පස්සේ ආය ගමන් ආරම්භ කරනවා. මෙහෙම තමයි ඉතින් වඩින්නේ. එහෙම වැඩම කරන අතරතුර එක ගමකදී දායක පිරිසක් ආරාධනාවක් කළා, ස්වාමීනි හෙට අපෙන් දානි බාර අරගන්න, අපි හෙට දානි පූජ කරනවා කියලා. ඒ ආරාධනාවත් බාරගත්තා. පහුවදා උදේ
සුදුසු වෙලාවට උන්වහන්සේලා අර ආරාධනා කරපු දායකයන්ගේ නිවසට දානිට වැඩම කළා. උදේ වැඩම කළහම් කැඳ කැවිලි වර්ග උන්වහන්සේලාට දානිට පූජ කළා. පින්නතිනේ ඉස්සර දන් දෙන හැටි භික්ෂූන් වහන්සේලා කල් වේලාසනින් වඩිනව, සිහිල් දානයක් විශේෂ වැළඳීමක් නැහැ. ඒ නිසා දායක පිරිස් කැඳ සහ කැවිලි පූජ කරනවා. ඉන් පස්සේ දහවල් දානි වළඳනක භික්ෂූන් වහන්සේලාත් එක්ක ධර්ම සාකච්ඡා කරනවා. භාවනා කර්මස්ථාන ඉල්ල ගන්නවා. එදිනෙදා ජීවිතයේ ගැටලු පිළිබඳව සාකච්ඡා කරනවා. එහෙම තමයි කටයුතු කරන්නේ. පිරිසක් දානි හදනවා. එදා මේ භික්ෂූන් වහන්සේලාත් එක්ක කැඳ කැවිලි පූජා කරලා පිරිස කතා කර කර ඉන්නවා. තව පිරිසක් දානි හදනවා. මේ වෙලාවේ අර දානි හදන්න පාවිච්චි කරපු තෙල් භාජනයකට ගිනි ගන්නවා. ඒ තෙල් භාජනයෙන් නැගෙන ගින්න උයන තැන වහලේ දක්වාම නැගිලා වහලෙටත් ගිනි අරගෙන එතනින් ඉහළට ගින්න නැගෙනවා. මහා සුළඟකුත් ආවා. ඔය සුළඟින් අහල තිබිච්ච රොඩු ගොඩක් ඔසවලා අහසින් අරගෙන යන වෙලාවි අර වහලෙන් ඉහළට නැගෙන ගින්නෙන් මේ රොඩු ගොඩ ඇවුලුණා. පින්නතුනි, අහසේ පියාඹගෙන ආපු කපුටේ මේ ගිනි ගොඩේ වැදුනා. කපුටා මැරිලා වැටුණා. ඕක හැබැයි භික්ෂූන් වහන්සේලාත් දැක්කා, අතන හිටපු පිරිසත් දැක්කා. භික්ෂූන් වහන්සේලා තීරණය කළා මේක මහා පුදුම සහගත වැඩක්. නමුත් මේකේ පුදුමයක් නෑ සංසාරේ හැටියට. මේ සතාගේ කිසියම් කරුමයක් ඇති. අපි ඒක භාග්‍යතුන් වහන්සේගෙන් මහලා දැනගමු කියලා. තවත් භික්ෂූන් වහන්සේලා පිරිසක් නැවක වඩිනවා. ඒ නැව පින්නතුනි සාගරයේ යම් ප්‍රමාණයක් ඇවිල්ලා නැතර වුණා. ඉතින් නැවේ කාර්මික දෝෂයක් තියෙනවද කියලා හොයලා බැලුවා. කිසිම දෝෂයක් එහෙම නැහැ. නමුත් නැව පණගන්වලා ගමන් කරන්නත් බෑ. නැව යන්නේ නැහැ. ඊට පස්සේ පිරිස අන්තිමට තීරණය කළා මේ නැවේ ඉන්නවා කවුරු හරි මහ පව්කාරයෙක්. ඒ පව්කාරයා මේ නැවෙන් ඉවත් කරන තුරු මේ නැව යන එකක් නැහැ. දැන් අපි කොහොමද ඒ පව්කාර පුද්ගලයා හොයන්නේ? හොයන්න විශේෂ විදිහකුත් නැහැ. ඒ නිසා හැමෝම සාකච්ඡා කරලා තීරණය කළා කුසපත් අදිමු කියලා. දැන් මේ කුසපත් ටිකක් සකස් කරලා ඒ එහෙක ලිව්ව කාලකන්‍යා කියලා. මේ ටික ඔක්කොම කලවම් කළා. නැවේ ඉන්න සියලු දෙනාටම බෙදුවා. ඊට පස්සේ නැවත එකතු කරගෙන බලාගෙන බලාගෙන යන මොනවද තියෙන්නේ වගේ. එහෙම බලාගෙන යනකොට මේ නැවේ ප්‍රධාන ඉංජිනේරුවරයාගේ බිරිඳට ලැබිලා තියෙනවා මේ කාලකන්‍යා කියන කොලකෑල්ල. ප්‍රධාන නාවිකයාගේ බිරිඳ. නමුත් එකපාර විශ්වාස කරන්න බෑනි මේක කියලා නැවත කලවම් කළා. නැවත බෙදුවා. දෙවනි වරත් ඇයටම තමයි අර කොලකෑල්ල හම්බුනේ. නැවත කලවම් කළා. නැවත වතාවක් බෙදුවා. පින්නතුනි, තුන්වෙනි වතාවෙත් ඒ කොලකෑල්ල ඇයටමයි. පිරිස ප්‍රධාන නාවිකයාගේ මූණ බැලුවා. ඔහු සඳහන් කළා, මට කළ හැක්කක් නෑ. එක්කෙනෙක් වෙනුවෙන් මේ විශාල පිරිසගේ ජීවිත විනාශ වෙනවා දකින්න මම කැමති නෑ. මෑ නම් ඒ පව්කාර තැනැත්තිය මෑ නිසා නම් එහෙම වෙන්නේ. මෑ නැවෙන් අයින් කරමු කියලා. බිරිඳ හඬා වැටෙනවා. ඇගේ ස්වාමියා කියනවා, මෑ සතුව තියෙනවා වටිනා ආභරණ. මේ සියලු ආභරණ ගලවලා ගන්න, මේ වටිනා ඇඳුම් ආයිත්තන් ගලවලා ගන්න,
එයට පරණ රෙදි කඩමල්ලක් අඳවන්න. ඇයි මුහුදට දාන්න කලින් කලයකට වැලි පුරවල ඒ වැලි කලයේ මැගේ ඇඟේ ගැට ගහලා ඇයි මුහුදට දාන්න. මොකද මුහුදට දැම්මත් අත් දෙක ඔසවසෝ කෑ ගහ ගහ බේරගන්න කියලා කීවොත් මට ඒක දරාගන්න බැරි වෙනවා. ඒ නිසා එකපාරම යට යන විදිහකට ඒක කරන්න කියලා කීවා. ඔහු සඳහන් කරපු විදිහටම නැවේ හිටපු අනික් අයත් ඒ කාර්යය එහෙම්මම කළා. ඇයි කොච්චර ඇඬුවත් ඇයි මහ මුහුදට දැම්මා. කලගෙඩිය බර නිසා ඇයි එහෙම්මම යට ගියා. පින්නතුනි නැවත් ගමන් කරන්න පටන් ගත්තා. නැවේ හිටපු භික්ෂූන් වහන්සේ කල්පනා කළා මේක නම් මහ පුදුම දෙයක්. මේක මහා භයානක වැඩක්. සසර කොහොමද? කර්මය කොහොමද? මේකට හේතුව මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහමු කියලා. ඊට පස්සේ තවත් භික්ෂූන් වහන්සේලා පිරිස පයින්ම වඩිනවා. උන්වහන්සේලා පෙර භික්ෂූන් වහන්සේලා වගේම දන් වළඳමින් විවේක ගනිමින් පාගමනින්ම වඩිනවා. ඔය එනකොට අසල නතර වෙන තැන් තිබුණා. පන්සල් වල නතර වෙනවා, අම්බලන් වල නතර වෙනවා. එක දවසක් හැන්දෑවේ එක්තරා විහාරස්ථානයකට ගියහම ඒ විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා මේ ආගන්තුක භික්ෂූන් වහන්සේලාට හොඳට සැලකුවා. මෙතන හත් නමක් විතර හිටියා. හත් නමටම එකට වැඩ ඉන්න පුළුවන් වෙන්නේ ඒ විහාරස්ථානයේ තිබුණ ලොකු ගල්ලෙනක්. ඒ ගල්ලෙනේ අසුන් පනවලා යහන් හදලා දුන්නා. දවල් තිස්සේ ඇවිදලා ගමන් මහන්සි උන්වහන්සේලා ටිකක් මුහුණකට සෝදගෙන තම තමන්ට පිළියෙල කරපු අසුන්වල කල්තියම ටිකක් දිගහැරුණා. හැමෝටම නිින්ද ගියා. මහරෑ මේ ගල් ගුහාව තියෙන ගලට උඩින් මහගල් කන්දේ ඉඳලා පෙරලිලා ආපු ගලක් රෝල් වෙලා ඇවිල්ලා හරියටම මේ ගුහාවේ දොරගාව නැතරුණා. විශාල ගලක්. ඇතුලේ ඉන්න අයට නිින්ද ගිහිල්ලා. නමුත් මහරෑ එළියේ ඉන්න අයටත් නිින්ද ගිහිල්ලා. නමුත් උදේ ගිහිල්ල බලහම් ගල්ලෙනේ දොර වැහිලා. දන්න තරම් පිරිස් එක් කරගෙන ආවා. නමුත් බැරි වුණා පින්නතුනි ගලායින් කරන්න. මොන ක්‍රමයකින්වත් බැරි වුණා. එළියේ ඉන්න අය තද බල කනගාටුවෙන් හිත් වේදනාවෙන්, ඇතුලේ ඉන්න අය සාපිපාසා දෙකෙන් දැඩිසේ පීඩාවට පත් වෙනවා. මෙහෙම දවස් හතක් සම්පූර්ණ වුණා. ඉතින් කොහොම ගත වෙන්නේ ඇද්ද කාලේ? එළියේ ඉන්න අය කොහොම හිතන්නේ ඇද්ද? ඇතුලේ ඉන්න අය කොහොම විඳවන්නේ ඇද්ද? මේ දේවල් මේ කාරණා එක්ක අපි හිතා ගන්න ඕන දේවල්. හත්වෙනි දවසේ බලනකොට මේ ගල නෑ හිතන. දවස් හතක් සම්පූර්ණ කරාම ගල ඉබේම පෙරලිලා ගිහිල්ලා. ගමේ පිරිස ඉක්මනට ඇතුළට දුවලා හාමත් වෙලා වැටිලා හිටපු භික්ෂූන් වහන්සේලාට කිසිම ශරීර ශක්තියක් නැහැ. යන්තම් යන්තම් වතුර, ලුණු කැඳ, කැඳ වතුර නොඑක් දේවල් ටික ටික පෝලා පෝලා උන්වහන්සේලාට ක්‍රමක්‍රමයෙන් ශක්තිය ලැබල දුන්නා. දැන් ආහාර අනුභව කරන්නත් ටික ටික පුළුවන්. ආහාරත් දැන් හොඳට අනුභව කරනවා. ඊට පස්සේ උන්වහන්සේලා තීරණය කළා, එහෙනම් දැන් අපි ආවේ යම් අරමුණක් කරා යන්නද අපි එහි පිටත් වෙමු. කාටවත් තේරෙන්නේ නැහැ උන්වහන්සේලා ඇයි ගල්ලෙනේ හිර වුණේ කියලා. උන්වහන්සේලම කල්පනා කළා සසර කරගත්ත මහ කරුමයක්. අපි භාග්‍යතුන් වහන්සේගෙන් අහලා බලමු කියලා. කලින් අර කපුට පිලිස්සෙනවා දැකපු පිරිසයි
නැවේ ආපු භික්ෂු පිරිසයි, ගල්ගුහාවි හිරවුණ භික්‍ෂු පිරිසයි තුන්ගොල්ලම ජේතවනාරාමිට යන මගදී එකට මුණගැහුණා. ඒ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ල බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. භාග්‍යවතුන් වහන්සේ ආගිය තොරතුරු ගොඩක් උන්වහන්සේලාට එක කතා කළා. ඒ ආගිය තොරතුරු කතා කරන අතරේ අර කපුට දෙවිලා මැරිලා වැටෙනවා දැකපු භික්ෂූන් වහන්සේලා අතර එක භික්ෂුවක්, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි මෙහෙ වඩින අතරමඟ දැක්ක සිදුවීමක් භාග්‍යවතුන් වහන්සේට ඉදිරිපත් කරන්න අවසරයි, අපිට පැහැදිලි කරලා දෙන්න කියලා කීවා. බුදුරජාණන් වහන්සේගේ අවසරයෙන් කාරණාව සිහිපත් කළා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා, මහණෙනි මේ කර්මය කියන ධර්මතාවය තමා විසින් කළ කළ හැටියට තමයි තමන්ට පල දෙන්නේ කියලා. එතකොට මොකද්ද දැන් මේ කපුට කරලා තියෙන කර්මය? භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අතීත කතාව, මහණෙනි ඔය කපුට පෙර භවයක ගොවියෙක්. ඒ ගොවියට හිටියා ගවයෝ හුඟක්. ඒ අතර එක ගවයෙක් හරිම කම්මැලි, කුඹුරට හේනට අරගෙන යනකොට හරි කරදරයි. කම්මැලිකම නිසා තැන තැන වැටිලා අහු නිදා ගන්නවා. එදට ඇදගෙන යන්නත් බෑ. කොහොමටත් දවසක් හොඳටම කේන්ති ගිහිල්ලා පිදුරු ගොඩක් ගෙනල්ල හරකගේ ඇඟ පුරාම පිදුරු දාලා ඒ පිදුරුවලට ගිනි තියල කීවා, ඔබ හැමදාම සැපට නිදා ගනින් කියලා. ඒ හරකා ඒ පිදුරුවලින් නැගුණ ගින්නෙන් පිලිස්සිලාම ගියා. සඳහන් කළා, මහණෙනි ඒ අහසේදී ගිනි අරගෙන පිලිස්සුණු කපුට එදා හරකට ගිනි තිබ්බ ගොවියා. තමන් කරපු කර්මයයි ඔය ගෙවාගෙන ගෙවාගෙන ඉන්නේ කියලා. අනික් භික්ෂූන් වහන්සේලා කණ්ඩායමත් අහනවා, ස්වාමීනි අපිට නැවේදි මේ වාගේ අත්දැකීමක් ලැබුණා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා, මහණෙනි ඒ වතුරේ ගිල්වලා මරපු කාන්තාව පෙර භවයකත් මනුස්ස ජීවිතයේ ඉපදිලා කාන්තාවක් හැටියටම කටයුතු කරනකොට ඇගේ ගෙදර හිටිය එක සුනකෙක්, පොඩි සුනකෙක්. ඒ සුනකයත් වෙන කවුරුවත් නෙමේ, පෙර භවයක ඇගේ ස්වාමි පුරුෂයෙක්. ඔහු මැරෙල තියෙන්නේ ඇය ගැන බැඳීමත් එක්ක. තිරිසං වෙලා ඉපදිලත් ඇයටම ලං වෙලා. ඒ නිසා ඇය යන යන පැස්සෙන් මේ සුනකයා යනවා. ඉතින් හැමදාම සුනකෙක් පස්සෙන් එන හින්දා ප්‍රදේශයේ මිනිස්සු ඇයට නමක් හැදුවා, බලු වෙද්දි කියලා. ඒ නමට ඇය ගොඩක් පිළිකුල් කළා. ඇය කැමති නෑ ඒ නමට. ඒ කාන්තාව ගමනක් යනකොට සුනකයාට ගහලා පන්නනවා. ඒ වුණාට ඉතින් එහෙම නවත්තන්න බෑ. සාමාන්‍ය අපේ ගෙවල්වල හදන අය ඒවාගේ අපි යන යන පස්සෙන් එනවා. ගලක් දාලා ලී කෑල්ලක් දාලා ගහලා පන්නලා දැම්ම කියලා යන්නේ නෑ, තව ටිකකින් ආයේ එනවා. ආන් ඒ වාගේ කොයි තරම් එලවන්න උත්සාහ කළත් මේ සුනකයා නැවත නැවත එනවා. ඇයි එක දවසක් තීරණය කළා, මේ අවමාන හැමදාම අහන්න බෑ, හොඳ වැඩක් කරන්නම්කො කියලා ලණුවක් අරගෙන ලිඳ ළඟට ගිහිල්ලා මේ සුනකයාට අණ ගැහුවා. ඔහු දුවගෙන ආවා බොහොම ආදරෙන්. සුනකයා අර ලණුවෙන් බැඳා, බැඳලා වැලි කලයකුත් බැඳා. එක පැත්තක වැලි කලයක් බැඳා, අනිත් පැත්ත සුනකයා බැඳා. දැන් වැලි බාල්දිය තියෙන පැත්ත ලිඳට දානවා.
එහෙම ගිහින් ගිහින් ලනුව ඇදුනහම බාල්දියේ බරට සුනකයත් ඇදිලම ළිඳට යනවා. ඒ බාල්දියේ බරට සුනකයට ආයේ උඩේ ඉන්න බැරුව යනවා. යටටම තමයි යන්නේ. මහණෙනි, එදා ඒ සුනකයා වතුරේ ගිල්වලා මරපු කාන්තාව තමයි මෙදත් මනුෂ්‍ය ජීවිතේ ඉපදිලා ඒ ප්‍රධාන නාවිකයාගේ බිරිඳ වෙලා හිටියේ. ඇය මීට පෙර ආත්ම භාව ගණනාවක් මේ විදිහටම දුක් වින්දා. නිරේවල් වල ඉපදුන නිරේ අනන්ත දුක් වින්දා. මේ විදිහට ඉපදිලත් මේ වෙනකොට ආත්ම 100ක් වතුරේ ගිල්ලවල මරලා තියෙනවා. දැන් බාහන කර්මයේ කොච්චර දුරද කියලා. ආත්ම 100ක් ඇය වතුරේ ගිල්වලාම තමයි මෙරිලා තියෙන්නේ. අනික් භික්ෂූන් වහන්සේලත් ඇහුවා තමන් අර පර්වතයේ හිරවෙච්ච කතාව. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, මහණෙනි ඔබල හත්නම පෙර භවයක ගොපල්ලු ගවයෝ ටික කවාගෙන කවාගෙන යනකොට හැන්දෑවේ දැක්ක තලගොයෙක්. ඒ තලගොය අල්ලන්න එළවනකොට තලගොය රිංග හුඹහකට. ඒ හුඹහේ සිදුරු ටික ඔක්කොම උඹල වැහුවා. ඒ සිදුරු ටික ඔක්කොම වහලා ඊළඟ දවසේ තලකොයා ගමු කියලා හිතාගෙන ගියා. හැබැයි උඹලා ඊට පස්සේ ආවි දවස් 7කින් ඇවිල්ලා ඒ තුඹස් නල වහලා තිබිච්ච කොළ අයින් කරලා බලහම ඒ සතා හාමත් වෙලා නැගිටලා යන්න එන්න බැරි තරම් දුර්වල වෙලා. මහණෙනි, උඹලා ඔහු දැක්කා. හෙමින් හෙමින් එළියට ආපු සතාව මැරුවේ නෑ. මොකද මස් තිබ්බේ නෑ දිය වෙලා. ඇටයි හමයි විතරයි. එන උඹලා ඔහු යැව්වා. ආන් ඒක නිසා ගල් ගුහාවි උඹලා හිර වුණාට ඔබලා මැරුණේ නෑ. ඒ සතා යම් දුකක් වින්දද දවස් ගානක් හුඹස් නලේට වෙලා ගල් ගුහාව ඇතුළේ ඒ කර්මය උඹලට විපාක දුන්නා කියන කාරණාව භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරලා මේ උතුම් ගාථා රත්නය දේශනා කළා. මේ කර්මයෙන් හැංගෙන්න තැනක් නෑ. න අන්තලික්කේන සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරං පවිස්ස. යම් කෙනෙක් මේ ලෝකෙ කර්මයක් කළා නම් අකුසලයක් කළා නම් න අන්තලික්කේන සමුද්ද මජ්ජේ මහා සාගරේ මැද්දට වෙලා ඉඳගෙනවත් ඒ කර්මයෙන් බේරෙන්න පුළුවන් කමක් නැහැ. න පබ්බතානං විවරං පවිස්ස. පර්වත ගුහාවක කන්දක් මුදුනේ කඳුල් එනක සැඟවිලා හිටියත් මරණයෙන් බේරෙන්න විදිහක් නැහැ. අහසේ හැඟවිලාවත් සාගරයේ ඉඳලවත් මහ පොළොවේ ඉඳලවත් මේ කොහේ හිටියත් මේ කර්මය කියන ධර්මතාවයෙන් මිදෙන්න පුළුවන්කමක් නැහැ. යම් මොහොතකද විපාක දෙන්නේ ඒ මොහොත ඒ විදිහටම එළඹෙනවා. මරණ ධර්මතාවයත් අනිවාර්යෙන්ම මේ සත්වයා හොයාගෙන ඒ විදිහටම පිටිපස්සෙන් එනවා කියන කාරණාව භාග්‍යවතුන් වහන්සේ මනාව පැහැදිලි කරලා දුන්නා. ඉතින් මේ ගාථා රත්නෙන් ඒක තමයි දේශනා කොට වදාළේ. යත්තට්ටිතු කියලා කියන්නේ මේ මහ පොළවේ කොහෙවත් තමන්ට ඉන්න තැනකුත් නෑ. කර්මයෙන් බේරිලා ඉන්න තැනක් නෑ. තවත් නොයෙක් දේවල් වලින් හැංගෙන්න අපි උත්සාහ කරනවා. හැංගි වැඩ කරනවා. බේරෙන්න මායිම් හදනවා. කර්මයෙන් බේරෙන්න බෑ පින්නතුනි. කොතනද හැංගෙන්නේ? කොහෙ හැංගුණත් කර්මය එතන. ඉත කර්මයෙන් හැංගෙන්න බේරෙන්න විදියක් නෑ. මේ ගාථා රත්නෙන් අනුශාසනා කරහම ඒ භික්ෂූන් වහන්සේලා සියලු දෙනාම මේ සසර මඟ කෙරවල කරගන්න මනාව කටයුතු කරගත්තා. සසරින් එතර යන්න උන්වහන්සේලාට හැකි වුණා.
එහෙමනම් අපි චුට්ටක් මේ කාරණාව තව ටිකක් විස්තර කරගත්තු. කර්මය අපි සඳහන් කළානේ කල කල විදිහටම පල දෙනවා කියලා. ඒ විදිහමයි වෙනසක් නැති තරයි. උත්තර සාමණේරයන්ගේ කතාව ඔබට මතකයි. උත්තර සාමණේරයෝ කොහොඹ උලක උල තියන්න කියලා එදා අමාත්‍යවරේ අණ කිරුවා. කර්මය මොකද්ද බලහම්. බොම ඈත භවයක මැස්සෙක් උල තියලා තියෙනවා කොහොඹ උලක. ක්‍රියාව උල තබන එක උල කොහොඹ උල. එයමයි. ඔබට මතකද දේශනාවල් වල අහලා තියෙනවා මණ්ඩබ්බේ කියන තාපසතුමෙක් කියන. මණ්ඩබ්බේ තාපසතුමත් උල තිබ්බා. උල තියන්න කීවේ කිහිරි උලක. හැබැයි කිහිරි උලේ උල තිබ්බට කිහිරි උල ඇනුනේ නෑ. ඇතුළට බැස්සේ නෑ. ඊට පස්සේ කොහොඹ උලක් ගෙනාවා. ඒ කොහොඹ උලත් ඇතුළට බැස්සේ නෑ. ඊට පස්සේ යකඩ උලක් ගෙනාවා. ඒ යකඩ උල ඇනුනෙත් නෑ. මණ්ඩබ්බේ තාපසතුමාම මෙනෙහි කරන්න පටන් ගත්ත මංගතින් සසර වෙච්ච කරුමයක්ද මේ විපාක දෙන්නේ. ජාතිස් මරණ ඥානයක් එවලේ ලැබිලා මණ්ඩබ්බේ තාපසතුමාට පේනවා හුඟක් ඈත සංසාරී තාත්තා වඩුවෙක් තාත්තා ලී රහිනවා. ඒ ලී රහින තැනට වෙලා ඉඳගෙන කොබෝලීල කීරක් අරගෙන මැස්සෙක් උල තිබ්බා. ඒ කීරි කෑල්ල මැස්සගේ ඇඟ ඇතුළේ කැඩුනා. මැස්සන ගිල්ලිලා ගියා. මැස්සට කරදරයක් වුණෙත් නෑ. කියන්නේ ඒ උල් කෑල්ල ඇඟේ තියෙනවා කියලා මැස්ස මැරුණේ නෑ. මණ්ඩබ්බ තාපසතුමත් නොකළ වරදකට වරදකරු වෙලා උල තියන්න කියලා රජු නියෝග කළා. ඉතින් දැන් කිහිරි උලේ කොහොඹ උලේ යකඩ උලේ උල තියෙන සාර්ථක නෑනේ. මේ මණ්ඩබ්බේ තාපසතුමා කල්පනා කළා මේ විපාක දෙන්නේ සංසාරේ මං කරපු කර්මයෙන්. මට වෙන මොකක් හරි උපායකින් ඔය උල් මට ඇනෙන්නේ නෑ කියලා බොරු සීලයක් පෙන්නලා බය කරලා මගේ අරගන්න පුළුවන්කම තියෙනවා. අද මගාරින්න බොරු කියන්න ඕනේ. ඒ බොරුවලට අපාය වෙනම දුක් විඳින්න ඕනේ. එහෙම නැතත් කවද හරි දවසක මමම තමයි මේක විසඳන්න ඕනේ. මම කරපු කර්මය වෙන කාටවත් බාරගන්න බෑනේ. මමම කවද හරි විඳලා ඉවර කරන්න ඕනේ. අද මගෑරියට තව දවසක එනවා. ඉතින් ඊට මීට වඩා හොඳයි එළඹුණ අවස්ථාවේම මේ කර්මය ගෙවල දාන එක. ඉතින් සඳහන් කළා රාජපුරුෂවරුනි උඹලට අවශ්‍ය නම් මා උල තියන්න. කොබෝලීල උලක් ගෙනල්ලා උල තියන්න කිව්වා. පිරිස කොබෝලීල උලක් ගෙනාවා. ඒ උලේ වාඩි කෙරෙව්වට පෙර වගේ නෙමෙයි සාර්ථකයි. ඒ උල ඇතුළට යනවා. ඉතින් මොකද්ද කරුමේ? අර මැස්ස උල තියපු හැටි. පස්සේ බේරෙනවා. රජු මැදිහත් වෙලා මිත්‍ර තාපසයොත් මැදිහත් වෙලා බේරගන්නවා. නමුත් උල ගලවන්න බෑ. අන්තිමට කියනවා ඔය උල මගේ ශරීර හැම ගාවින්ම කපන්න. ඇතුළට ගියපු කොටස එළියට ගන්න වෙන්නේ නෑ. නමුත් ඒකෙන් මට හානියකුත් නෑ. අර මැස්සගේ ඇතුළට ගිහිල්ලා කැඩුන කොබෝලීල උල් කෑල්ල ගන්න බැරි වුණානේ. එතකොට ඒක තමයි මේ විපාක දෙන්නේ. දැන් ඔබට තේරෙනවද කර්මය කියන ධර්මතාවය කොයි තරම් සූක්ෂමද කියලා? ඒ කර්මයට මගහැරෙන යමක් තියෙනවද? බැරි වෙන කෙනෙක් ඉන්නවද?
හැංගිලා කරන්න පුළුවන්ද? මුකුත් කරන්න බෑ. ඕනෑම සත්වයෙක් ළඟට මේ ධර්මතාවය එනවා. සසර කරගත්ත අකුසලය ඒ විදිහටම විඳවන්න සිද්ධ වෙනවා. තවත් නොයෙක් උදාහරණ මේ ධර්මය තුළ මේ කාරණාවට බොහොම තියෙනවා. සාක්‍ය රජ පරපුරි සාක්‍ය රජවරු සමූල ඝාතනය වුණා විදුලබ රජ්ජුරුව හිටින්. මොකද හේතුව හොයලා බලහම පෙර කරපු කර්මය. විස සහිත වැල් වගේක් තලන වතුර වලක දාලා මාළු අල්ලන්න. වලේ ඉන්න සියලුම ජීවීන් සමූල ඝාතනය වෙලා මැරිලා. ඒ කර්මයේ මේ විපාක දෙන්නේ. එයට සම්බන්ධ වුණ අය එදා හිටපු අය විනාශ වෙලා ගියා. මැරිලා ගියා. සාක්‍ය ජනපදී ඒ වෙනකොට හිටපු අය මැරුවා. දාස දාසියෝ පවා මැරුවා කියලා කියන්නේ උන්ට පක්ෂපාතයි. කර්මයක්. අන් ඒ විදිහට පූතිගත්ත තිස්සහාමුදුරු ඒත් කර්මයක්. පින්නතන හිතල බලන්න. අත් හැරපු කෙනෙක් ඉන්නවද මේ කර්මය කියන? කළුත් වරදක් අනිවාර්යම විඳවන්න වෙනවා. එක විශේෂයෙන් පැහැදිලි වෙච්ච තවතෙන් මේ ධර්මයේ ඕන තරම් තියෙනවා කියලා මුල්නුත් සඳහන් කළේ එකයි. අන්න ඒක නිසා අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ මේ කර්මය කියන ධර්මතාවය හොඳට තේරුම් අරගෙන තමන් කරන කියන යම් කටයුත්තක් වෙද්ද හැම එකක්ම මනා සිහි කල්පනාවෙන් කරන්න. මනා සිහියෙන් කරන්න ඕනේ. එතකොට තමයි රැකවරණයක් තියෙන්නේ. මනා සිහියෙන් කරනවා කියලා කියන්නේ අපේ හිතේ ඇති වුණ ද්වේෂයක් නිසා ඒ ද්වේෂය පදනම් කරගෙන අපි අතින් තව කෙනෙකුට කරදරයක් වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. හිතන්නකෝ ගෙදර අපි මේ වලම් පිඟන් ටික හෝදන තැනට නිතර නිතර කූඹි එනවා කියලා. කූඹි ටික බේරන්න හිතාගෙන අපි හැම වෙලාවෙම කටයුතු කරන්නේ බොහොම පරිස්සමෙන්. ඉතින් එහෙම පරිස්සමෙන් වැඩ කරලා සමහරලාට හදිස්සියක් තියෙන වෙලාවයි. මේ වගේ නොඑක් වෙලාවල්වත් එතෙන්දී ගම ආයිත් කූඹි. තරහ එනවා. වතුරේ වැටිලා මැරෙයි කියලා පිහදානකොට හයියෙන් පිහදාන්න පුළුවන්. හැබැයි ද්වේෂසිතින් ඕන දෙයක් වුණාවි කියලා පිහදැම්මුත් එහෙම. ඒ කර්මය තමන්ට රැස් වෙනවා. සිද්ධ වෙනවා. නමුත් එවන් කර්ම ඒකයි මම සඳහන් කළේ ඉතා සියුම් තැන්වල අපිට කර්ම සිද්ධ වෙනවා වැඩි. සිදු වෙන අවස්ථා තියෙනවා. ආගේ තැන් මනාව හිතන්න ඕනේ. මනාව හිතලා කලින් උත්සාහ කරලා තියෙන්න ඕනේ එවන් අවස්ථාවන් වලට එළඹුණොත් කොහොමද මූණ දෙන්නේ? අකුසලයක් නොවන විදිහට ඒ අවස්ථාවේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මෙවන් සූක්ෂම තැන ඉඳලා ඉහළ උසස් තැනට යනකන් තමන් ළඟ තියෙන්න ඕනේ මනා පරිපූර්ණ බවක්, විචක්ෂණ බුද්ධියක්. කිසිසේත් කරුම රැස් වෙලා නැත්තම් කොයි තරම් සතුටුද? මරණාසන්න වෙන්න වෙන්න, මරණාසන්න වෙන්න වෙන්න හිතේ උපදින සතුට තමයි වැඩි. මම කරගත්ත කර්ම ප්‍රමාණය මෙච්චර අඩුයි. කර්ම නෑ කරපුවා. කාටවත් නිඳා කරලා නෑ. කාටවත් අපහාස කරලා නෑ. කාටවත් අවමන් කරලා නෑ. කාටවත් බොරු කියලා නෑ. කාටවත් බොරු පොරොන්දු දීලා නෑ. මේ ආදි වශයෙන් හිත හිතා හිත හිතා සතුටු වෙනවා. කටු පොළු තියලා නෑ පෑගෙන්ට. ඇන පොළු තියලා නෑ පෑගෙන්ට. කඩු කිනිසි වලින් කපල කොටල නෑ.
තුවක්කු බයිනෙත්තුවලින් විදල මරලනෑ. ඊතලවලින් විදලනෑ. හිතල බාන්ඩ් අපි කොච්චර දේවල් කරනවද කියලා. ඒ කරන කරන දෙයක් වෙත්නං ඕක පල දෙෙනවනින්. එක නේද මේ කියන්නේ. හැම දෙයක්ම පල දෙනවා. දැන් මා පුුණ්‍ය භායි සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි පින් රැස් කරගන්න. පින කියල කියන්නේ සැපේට නමක්. යමෙක් මනාව පින් කරනවද ඔහු මනා සැපේට උරුමක්කාරයි. පින්නතුන පින සැපේට නමක්. පව් දුකට නමක්. ඔබ හිතල බලන්ඩ ඔබ වැඩිපුර හම්බ කරලා තියන්නේ මේ ජීවිතේ සැපද දුකද කියලා. ඔබේ තීරණය ඔබ ගන්ට. වැඩිපුර හම්බ කරලා තියෙන සැපද දුකද. වැඩිපුර හම්බ කරලා තියන්නේ දුකන කී කාලයක් විඳවන්ඩ වෙයිද. ඇයි පව් කරලා වැඩි පින් කරලා අඩුයි. ඒකන මේ තේරුම එක. ඒ නිසා වැඩි වැඩියෙන් පින් කරන්න යෙතෙන්ට. මේ ජීවිතයේ තියෙනවද අහවල් අහවල් දේ නැතිහින්ද දුකයි. අපිට තිබ්බනං හොඳයි එම හැඟෙන දේවල් නැද්දමකුවත්. කොච්චර තියෙනවාද. නමුත් සමහරෙකුට තියෙන්න අපට නැති වෙන්නත් හේතුවමකක්ද. හේතුව තමයි අපි ඒ දේවල් ලබන්ඩ අවශ්‍ය දේවල් සංසාරය සම්පූර්ණ කරල නැති එක. දැන් විඳවන එක නෙමෙයි තේරුම. අනුන්ගේ සම්පත් දිහා බල බල කල්පනා කරන එක නෙමෙයි තැන් කරන්න ඕනි. වහ වහා වහ වහා කරගන්ඩ බැරිවුණ කුසල් ටික සම්පූර්ණ කරගණ්ඩුවන. භාගිතුන් වහන්සේ කොහොමද දේශනා කළේ. කරපු අකුසල් තියෙනවන යටපත් කරලා නැති කරලා දාන්න. කරගන්න බැරි වුණ කුසල් තියෙනවන වහ වහා කරගන්න. ඉතින් එතකොට ඔබ හිතලා බලන්න කරගන්න බැරි වුණ කුසල් කොච්චර තියෙනවද කියලා. විවිධ කුසල් මේ ධර්මයේ පෙන්නලා තියෙනවා. දසදාන වස්තුවක් පෙන්නලා තියෙනවා. ඒ ටිකවත් සම්පූර්ණද කියලා. දසදාන වස්තුවත් සම්පූර්ණ කරලද. පන්සිල් ටික සම්පූර්ණ කරලද. කොච්චර කාලෙකටද. කොච්චර කාලයක් උපෝසත සිල් රැකල තියෙනවද. කොච්චර කාලයක් පන්සිල් රැකල තියෙනවද. හිතල බලන්න. තාමත් ඒව උල්ලංඝනය නම් වෙන්නේ. තාමත් කපනවන. තාමත් කොටනවන. තාමත් අනිනවන. තාමත් වසවිස දෙනවන. අපි තාම කරුම රැස් කරන එකෙන් ඈත් වෙලා නෑ. විස දෙනවන. අපිටත් විස හම්බෙන ඉස්සරහට. පහර දෙනවන අපිටත් පහර දෙනව ඉස්සරහට. මේ ආදී වශයෙන් මේ කරුමය කියන ධර්මතාවයෙන් බේරිලා හැංගිලා ඉන්න පුළුවන් කෙනෙක් නෑ කියන කාරණාව මේ සඳහන් කරන්න. ඒ නිසයි ඔබට කියන්නේ හැකිතා අකුසලයෙන් අයින් වෙන්නේ කුසල් මත පිහිටන්ට. පින්නතුනි ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතය උතුම් බුද්ධාන්තරය නිර්මල ධර්මරත්නයක් ලැබිල තියෙන වෙලා බුද්ධෝත්පාදය නොතිබුණාන කවුද මේටික අපට කියලදින්. බුද්ධෝත්පාදයක් නූන එහෙමනං කවුද මේ නරාවලෙන් අපි ගොඩ ගන්න. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා සංසාරයෙන් එතර කිරීමේ පරමාර්ථයෙන් ලෞතුරා බුද්ධත්වය ලබල අවබෝධ කරගත්ත ධර්මය මැනවින් දේශනා කොට වදාලා. ගුරු මුෂ්ටියක් පත්තියාගෙන නෑ. සියල්ල දේශනා කළා. අවශ්‍ය ප්‍රමාණය සියල්ල දේශනා කළා.
ඒ අවශ්‍ය ප්‍රමාණය. මේ සංසාරෙන් මිදෙන්ඩ අපිට ප්‍රමාණවත්. අපේ භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගත්ත ප්‍රමාණය අති විශාලයි. අපට සසරෙන් මිදෙන්ඩ අවශ්‍ය ප්‍රමාණය ත්‍රිපිටකයට ගොනු කරලා දුන්න. ලෝක සත්වයට දේශනා කොට වදාළ වහ වහා ඒ ධර්මයේ ඇසුරු කරන, ඒ ධර්මයේ පරිහරණය කරන, ඒ ධර්මයේ ඉගෙනගෙන ධර්මානු ධර්ම ප්‍රතිපදාව මත පිහිටලා ජීවිතේ කුසලයෙන් පෝෂණය කරලා මනාව කුසල් මත පිහිටලා නිවන් දක්නා ජාති දක්වා උපදින උපදින සෑම භවයකම අකල් අවාසනාවන්ත ගොදුරු බවට පත්වෙන්නේ නැතු. සිතුවත් බිය කරවන තරම් සිතුවිලිවල ගොදුරු බවට පත්වෙන්නේ නැතිවෙන්න කටයුතු කරන්න නම් ධර්මානුකූලවම හැසිරෙන්න වෙනවා. අහලා තියෙනවා නේද? සමහර තැන්වල කපල කොටල මරල, සමහර තැන්වල ගහල මරල, සමහර තැන්වල ගිනි තියල මරල, සමහර තැන්වල වෙනත් කරදර වලට පත් කරලා මරල, සමහර අය වාහනවලට පැගිල, සමහර අය කෝච්චයට අහු වෙලා දෙකට කැපිල, සමහර අයට වහකවල, මොන කරුම රැස් කරනවද? ධර්මානුකූලව හිතන්න පටන් ගත්ත. මේ ජීවිතයේ යම් අපහසුතා ඇතිවෙන්න පුළුවන්. දැන් මෙහෙම හිතන්න. මේ කාලේ පළතුරු. පළතුරු මිලට අරගන්න ගියහම වසවිස යොදලා නැති පළතුරු කොච්චරද තියෙන්නේ? කොයි තැන්වලද තියෙන්නේ? කෙසෙල් කංගවල වස, ඇපල් මිදිවල වස, තව තව දේවල් හිතලා බලන්න. ඉදෙන්න වස ගහල, කල් තබා ගන්න වස ගහල, මේ නොයෙක් විදිහට වසවිසනේ ඇතුල් කරලා තියෙන්නේ. එතකොට විකුණන්නේ ඒ වසවිසම තමයි විකුණන්නේ මේ දෙකලේ. ඉතින් එතකොට අපේ තණ්හාව හින්දා මේ කාර්යයන් මේ විදිහට කරලා අන්‍යයන්ගේ ජීවිතවලට මහ භයානක ලෙඩ රෝග ඇතුල් කරලා සංසාරේ කී කාලයක් නම් පිළිකා වාගේ රෝග උපද්‍රව වලින් දුක් විඳින්නද? ආහාර විසවීම, ලේ විසවීම, තවත් නොයෙක් බෙහෙත් විසවීම, මේ නොයෙක් දේවල් තමන්ට විස බවට පත්වේවි, අනුන්ට විස දුන්නා. නමුත් ඒ දේවල් නොකර අද ජීවත් වෙන්න පුළුවන්ද කියලා කෙනෙක් තර්ක කරයි. මයිකයි සඳහන් කළේ එකෙන් ඈත් වෙලා කටයුතු කරන්න හරි අමාරු වෙයි. හැබැයි ටික කාලයක් යනකොට ඔබ හොඳට ප්‍රසිද්ධයි නම් අහවල් වෙලෙන්න ළඟ තියෙන එළවලු පළතුරු වල කිසිම වසක් විසක් අඩංගු නෑ කියලා ඔබ හිතන්ඩ ඔබ ගාවට කී දෙනෙක් එයිද කියලා. ඔබට නැගී හිටින්ඩ ඔබට දියුණුවෙන්ඩ එයම ප්‍රමාණවත් වෙනවා. ධර්මානු ධර්ම ප්‍රතිපදාවේ යමෙක් හැසිරෙනවනං ඔහු ධනවත් වෙනව කියලනි ධර්මය සඳහන් කළි. ධර්මයට අනුව ජීවත් වෙනවනං ඔහු ධනවත් වෙනවා. ධර්මය කොතනවත් බොරු නෑ. භාගිතුන් වහන්සේගේ ශ්‍රේමුඛයෙහි එහෙම දෙයක් දේශනා වෙන්නේ. ඔබ හරියටම ඔබේ ව්‍යාපාරය කරනවන වසින් විසින් තොර අන්සියල් අභි බවල ඔබ ගාවටන පිරිස වැඩියෙනවා. අත්තද බලන්ඩ ඇත්තද කියල හිතන්ට ආංගේ වගේ කවදාවත් අනුන්ට හිංසාවක් අනුන්ට පීඩාවක් නොදෙන්ඩ ඕනේ. අපි කියැන අනුන්ට ගිනි ගෙඩි දෙනවා කියලා එහෙම නොකරන්න. ඔබ එහෙම කරනවනම් ඒත් කරන්න
මතු අනාගතයේ එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න කරන්න. උත්තර සාමණේරයන්ගේ කතාවෙන් මණ්ඩව්‍ය තාපසතුමාගේ කතාවෙන් පැහැදිලි කළේ සුළු නෑ, කරන සුළු දේද අනිවාර්යෙන් විපාක දෙනවා. ඔබ කැමතිනම් ඔබට දවසක එහෙම වෙනවට ඔබ ආදේම කරන්න. එහෙම නැත්තම් උතුම් තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබලා විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේ සරණ ගිහිල්ලා නිවැරදිව තිසරණ මත පිහිටලා පංචශීලය ආරක්ෂා කරගෙන ධර්මානුධර්ම ප්‍රතිපදාව යෙදිලා ජීවිතයේ ධර්මානුකූලව පෝෂණය කරන්ඩ මරණ මංචකයට ලංවෙන්න ලංවෙන්න ඔබ කොයි තරම් සතුටින් එතෙන්ට යයිද. උත්සාහ කරන්ඩ වහ වහා ඒ කර්තව්‍යය යෙදෙන්ට. ඒ සඳහා ඔබට රත්නත්‍රයේ අනන්ත ආශිර්වාදී ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.